දැන් මේ ළඟදිත් මේ මේකට එන්න එපා කියලා තර්ජන දීලා ඉතින් මම නැත් නෑ බය නෑ කාටවත් මම වයස 88ක් නේ. අද මැරුවත් කවන්නේ නෑ හෙට මැරුවත් කවන්නේ නෑ. දැන් අපි කල වයස ගිහින් දැන්. AP කන්නරත්න විශ්‍රාමික පොලිස් පරීක්ෂක රාජ්‍ය ආරක්ෂක ඇමති රංජන විජේරත්න මහත්මයාගේ අවස්ථාව අනුව එතුමාගේ උපදෙස් අනුව මම බටලන්දේ ආයුධ ගබඩා බාර වුණා. බටලන්ද කියන්නේ මේක මේ වනාන්තරයක් නෙමෙයි කොළඹ ඉඳලා කිරිබත්ගොඩට යනකොට කිරිබත්ගොඩේ ඉඳලා මාගොල්ල පාරේ 74ක් විතර යනකොට දකුණට ඇරෙන්න තියෙනවා මේ විශාල අක්කර 20කට පොල්ලත්තක්. ඒකේ වැඩ කරන සේවකයන්ට ගබඩා පාසුකම් තීරම තිබුණා. විශාල අක්කර 20ම විශාල මේ ගොඩනැගිලි හදලා තිබුණා. ඒ ගොඩනැගිලි තුල තමයි වදකාගාරේ පටන් ගත්තේ. බටලන්දේ ගෙනිච්ච ගම ඉස්සලාම උඩ එල්ලනවා කකුල් දෙකෙන්. හේල්කන් එල්ලනවා වගේ මේ හදලා තියෙනවා පොකු දාලා. ඒක එල්ලනවා. ඉතින් ඊට පස්සේ කන් දෙකට ගහනවා ලොකු යකඩ වෙනවා ගැතිය දෙන්න කන් දෙකට ගහනවා. ඊට පස්සේ ඉඳි කටු වයින්නවා ඈට මේ හැමදැනම. ඇඳලා ඊට පස්සේ මේ වීදුරු කැබලි කණ්ඩ දෙනවා. වීදුරු කැඩි කණ්ඩ දෙනවා. ඒ කොහොම හරි කණ්ඩ දෙනුනාම ගහනකොට කොහොම හරි කනවා. කාල ටිකක් වෙලා යනකොට තීරම් පල්ලියල කපාගෙන යනවා. ඊට පස්සේ කොන්ද කුච්චෙනවා. යකඩ මේ මෙයාකට තිබුණා මේ බෝලයක් පායේ ඒක රත් කරලා දානවා කොන්ද තීරම් කුච්චෙනවා. ඒ විදිහේ ටිකක් යනකොට ඉතින් මිනිහා ඒකට බාගෙට මැරිලා. ඊට පස්සේ බාගෙ බස්සලා පොලිතින් උර තිබුණා. පොලිතින් උර වලට මිනිහා බස්සනවා. බස්සලා අගල් තියෙනවා අගල් එකේ කපලා. ඊළඟ අගල් වල ගිහින් දාලා ඊට උඩින් ටයර් දාලා කුච්චෙනවා. සමහර මේ අය තියෙනවා මට්ටක් කුඩියේ මේ කුණු මෝල තියෙන කුණු මෝලට දාලා ගෙනියන් පුච්චන මේ ඉඳන තේච්චම ඒ පොලිතින් වලට දාලා අවුරෝල් වලට දාලා මේ ගියාට ගෙනියන් මට්ටක් කුඩියේ අර තැටියක් තියෙනවා ඔය රොටි පුච්චන තැටි වාගේ ඒ තැටිය දාලා දාපු ගමන් පිච්චිලා යනවා මේ විජේදාලියේ ලියනකේ මෙයා දක්ෂ නීතිඥයෙක් වක්කාරී කතා කරන්නේ ඔය අතුරු දාන් වෙච්ච අය ගැන බලින් අර ඒ ගය ඒක තමයි වැඩි මෙයා වා කරන්නේ. ඉඳලා ලේනාච්චි මෙයා නඩුවක් ඉවරේලා එළියට එනකොට මේ පොලිසිය මේ සිවිල් ලෑන් දෙකෙන් හතර දෙනෙක් ඇවිදින් නඩුවකට කතා කරගන්න යම් කියලා එළියට අරගෙන ගියා. එළියට අරන් ගිහින් වාහනේ සුදු පාට වාහනයක දාගෙන ගෙලිම ගියා. මේ ගෙනිච්චා මේ තංගල්ලි පොලිසියට ගෙනිච්චා. පොලිසියගෙන් කරවිට කියලා වුණා ASP කෙනෙක්. එයා පුළුවන් තරම් ප්‍රශ්න කෙරුවා මෙයාගෙන්. වචනයක්වත් ගන්න බැරි වුණා. පුළුවන් තරම් ගහලා ආයෙත් වචනයක්වත් මෙයා කීන જાති මිනිහෙක් නෙමෙයි. ඒකට තියෙනවා නේද මෙයා වචනයක්වත් ගන්න පුළුවන් මිනිහෙක් නෙමෙයි කියාම ගැහුවා. ගහලා හොඳටම වකලා මෙහාට ගෙනාවා. බටලන්දට. බටලන්දට ගෙනකොට බාගෙට මැරිලා. ගෙනාවට පස්සේ මේ විලම ආවා මේ පණිඩියක් මේ ඩග්ලස් පීරිස් මේ ජනාධිපතිතුමාට මේ රන්සිංහ ප්‍රේමදාසතුමා තමයි ජනාධිපති. ඒ අය මේ රනිල් වික්‍රමසිංහ අය එක වාහනයෙන් ආව දෙන්නම. ඇවිල්ලා ගිහලා එයාගෙන් පුළුවන් තරම් කට ඇහුවා කියන්නේ කියන්න බෑ ඒකට ඇත්ත වශයෙන්ම. ඊට පස්සේ මෙයා ඩග්ලස් පීරිස් එක මට පුළුවන් තරම් වද දීලා මරන්න කියලා. ඊට පස්සේ තමයි ඇස් දෙක ගැලෙව්වේ. ඇස් දෙක ගලවලා මිරිස් කුඩු දැම්මා. මම මෙහා පැත්තේ මුහුදට බලාගෙන මට ඉතින් වැහැයිනේ හිතේ දෙනවා. මට පේනවා මයි ආයුධ ගබඩාවට පේනවා මේව. ඇද්දේ ගලවලා ඊට පස්සේ ඉතින් අර වද 32 දීලා කුච්චලා ආල මගෙන් යකඩ රත්තරන් එකක් දැරලා වගලා හැන්දෑ වෙනකොට මේ මැරිලා තියෙනවා. මම ඒකට මැරෙනකොට දුන්නේ නැහැ. ඒ දෙකියා මේ හැන්දෑ පාට ආයත සම්පූර්ණ ඉතින් මොකක් කරන්න මැරිලා. එදාම හැම මේක දාලා මේ මාරවහලා තියෙන මාරවලේ ස්ටොප්පුවට මේ මිදුලට හරි කාණුකට ගිහින් දාලා තියෙනවා. උදේ කට්ටියට හම්බුණා. අම්බෙලා මිනිහ ඊට පස්සේ මෝචරියට මුචිතාරයට ගිහින් දැම්මා. දාලා මිනිහ කැපුවා. කැපුවාට පස්සේ තිබුණා අභ්‍යන්තර තුවාල 46කින් ලේ ඇතුළට වාහන වෙලා තමයි මැරිලා තියෙන්නේ කියලා. දෙවොත් මේ අයියට එහෙම එන්න කියලා පොලිසියෙන් ගිහින් බාර දීලා මිනිහාට ගිහින් වැටෙන්නේ. ඇද්දක එහෙම නැතුව මේ පුළුන් දාලා මා කරලා තිබුණා. ඇද්දක නෑ නේ ගැලෙන්නේ. අමතක වෙන එක සිද්ධියක් තියෙනවා මේ අර කලුතර දිස්ත්‍රික්කයේ උසස් පෙළ කරන ළමයින්ට ඒගොල්ලෝ තිබුණා මේ ඉරිදා දවසක පන්ති වාගයක්. දකුණු පළාතේ බාරවම වුණා අම්බල් කැප්ටන් කෙනෙක් විජේසූරිය කියලා. විජේසූරිය. එයා ගෙදර තියෙන මේ වේයන්ගොඩ SL ඉස්කෝලේට අල්ලපු අත්තේ එයාගේ අම්මා මුන්නේ. ජනතා විද්‍යා පෙරමුණේ හැවිදින් අම්මගෙන් ID card එකයි හල්ලි වයිෆුයි අරගෙන ගියා. ආපහු ඒකන කිව්වා පුතාට හමුදාවෙන් වහාම අස්වෙන්න කියන්න කියලා බල කරලා ගියා. පුතා ආපුවාම කිව්වා අම්මා මේ ඔන්න මෙහෙම පුතා මේ ජනතා විද්‍යා පෙරමුණෙන් ඇවිදින් අධ්‍යයනය කරලා ID card එකක් තරම් තේරුම ගියා කිව්වා. ඊට පස්සේ මෙයාට ප්‍රයයන වේගයක් ඇවිදින් ඒ වෙලෙම ගියා. ගිහින් වෙලා මේ චක්කෙකුත් අරගෙන ගිහින් ඔය කලුතර දිහා මේ පන්තියක් ඉරිදා දවසක ඒ උසස් පෙළක දෝය කරන ගෑන් ළමයි පිරිමි ආමුදුරු දෙම තේරම 20 දෙනෙක් අරගෙන ආවා. ජිප් එකේ දාගෙන කටුතරයක් ගන්න කියලා අරගෙන ඉරින් වෙලා බටලන්දට ගෙනාවා. ගෙනත් ඉවරලා ඒගොල්ලන්ට අර ගෑන් ළමයි තේරෙන් දූෂණය කරලා මේ පිරිමින්ට පොල්ලන්ට ගහලා ඔළුව ඒගොල්ලන්ට මේ අර ලොකු යකඩයක් තියෙනවා අර කුළු ගෙඩි වයික ගහගෙන යනවා බුදි කරවල වැඩි ගෙනාපුවාම එක්ක ගෙනාපුවාම තමයි උඩ ඉල්ලන්නේ නැත්නම් වාගෙන ආපුවාම බුදි කරවනවා නිකන් වැදුරු වාගේ දාලා වෙන්නේ ඒක හිතලා ඔළුවට ගහගෙන යනවා ගහගෙනකින් ඊට පස්සේ පොල්ටින් උරවල දාලා ගෙනාවා ඉස්සල්ලා ඉස්කෝලේ තියෙන්නේ හමුදාපති ආයේ ගේ ළඟ ඉස්කෝලේ ළඟට ගෙනත් දාලා ටයර් දාලා එතින් තමයි පිච්චුවේ. බටලන්දට එනත් මේ අනිත් මරලා ඉවලා අතෙන් දෙකින් පිච්චුවා. එනකොට ඒ ගෑන් ළමයි තීරම හූ කෑ ගහ අඬාගෙන තියෙන්නේ. මාව අම්මගේ මූණ බල්ලා මට මැරෙන්න ලැත් කියලා දුවෝ කියලා. ඒ තරම් ඒගොල්ලෝ වේගෙන් කතා කරලා තිබුණේ. බටලන්දෙන් පිටිපලාත කියන්නේ අපරාධුවේ මෙහා. එතකොට අම්බලන්ගොඩ බලපිටියේ ඒ පළාතේ තීරම ගෙනාවේ මේ බටලන්දට. වේයන්ගොඩ, මීරිගම, තිහාරිය අත්තනකල වාසනෙත් උගත් දිනේ ගහට තමගින් පිච්චුවේ. මේ වනේ වදකාගාර 46ක් තිබුණා. මේ වදකාගාර 46 රණදික්‍රිණේ මහත්තයා විතර යෝජනා කළා තිබුණා පොකුරු ගම්මාන රැකිරක්තවල දෙන්න කියලා බොරුවක් කියලා පොකුරු ගම්මාන තමයි තීරම වදකාගාර වුණේ. මේ 46ම වදකාගාර. සූර්යකන්ද බවුල් කැලේ, මිනාංගොඩ SL ඉස්කෝලේ බලංගොඩ උඩ වෙලා තිබුණා. බලංගොඩ උඩ වෙලා ගම්මානේ. එතන සෝනක තමයි තිබුණේ. ඒක ඕපනායකට පොඩ්ඩක් යනවා. එතන ඕපනායක තව තියෙන මල්මී කන්ද කියලා. මල්මී කන්දෙත් තිබුණා. ඒක අපි කියන්නේ. ඒකට ලෝකාන්තයෙන් බහින්නේ එතන දෙහිගස් තලාව කියලා විශාල මේ තේවත්තක් ඒක. තේවත්ත කෙරවලේ තියෙන මල්මී කන්ද කියලා. මේ සාමාන්‍යයෙන් කියන්නේ මල්මී කන්ද කියලා. ආ මේ මල්මී කන්දේ තමයි ඒක අදගාගයක් තිබුණේ. දවස ගන්න එනවා රනිල් වික්‍රමසිංහ. එතකොට ගෝනවුල සුනිල් කියලා රනිල් වික්‍රමසිංහ මහත්තයා එයාට වැඩිකාරය වෙච්ච මිනිහට සමාදාන විච්චකාරයෙකුත් පත්වීමකුත් දීලා එයා එතකොට යවුණාවා අන්නේ රැකිරක්ෂා මාධ්‍යයේ එයාගේ බුද්ධිගල ලේකම් විදිහට තමයි එයාට සැලකුවේ. එයා අර උත්තර මහත්තයාගේ දුවෙක් බලෙන් ගිහින් දූෂණය කළා. එයා මරලා ඒකේ නඩුවෙනුත් මෙයා නිදාස් කරලා රනිල් වික්‍රමසිංහ මහත්තයා එළියට ගත්තා. එයා සමීක්ෂණයට ගියා. සමීක්ෂණ කියන්නේ වාර්තාව හදන්න ගියා. මේ මොකද පරීක්ෂණයට අනිත් වදාගාරවලත් තීරම විස්තර අපි අරන් තිබුණා. නමුත් එකට තමයි නඩු දැම්මෙත් මේ බටලන්ද විතරයි. අනිත් ඒකටවත් නඩුවක් දැම්මේ නෑ. මම වැහිදේක සාක්ෂි මම සාක්ෂි ලයිස්ට්ටත් දාලා තිබුණා. නමුත් මට සාක්ෂි යන්න එපා කියලා චතුරිකා බණ්ඩාරනායක එතකොට ජනාධිපතිනේ අපේ අත්තනකල්ලේ මම ඉඳන් මේ ජංගනිදාස් පක්ෂයට මධ්‍ය සංවිධාන දෙකම් මට බලම ගමකලා යන්න එපා කියලා. තාක් දෙන්න යන්න එපා. ඔය නිකයින්ද කියලා කිව්වා. නමුත් ඒත් මම ගියා. ඒ යන්නකොටම යන අතුරුදුරේ මේ පළවෙනි අගඋත්තරකරු ඩග්ලස් පීරිස් ව්‍යාජ නමක් හදාගෙන රටින් පැන්නා. තාක්ෂි දෙන්න ඉස්සෙල්ලා. අනිත් සාකිකා තව දෙවෙනි විත්තිකාරයා වුණ පිනිසංග කියලා වුණා. එයා ඔළුවට වෙඩි දැන් අද සාක්ෂි අහගෙන යනකොටම ගෙදර ඉඳලා ඔළුවට වෙඩි තියාගෙන මැරුණා. සාක්ෂියට ආවේ නැහැ.